අයිබෝවන් පාරදිගේ ටෙලිනාට්‍යයේ සරණී ඉන්න වීඩියෝ එක එයාලා YouTube එකට අප්ලෝඩ් කළානේ. ඉතින් දැන් හැමෝම මේ වීඩියෝ එක දකිනවා. ඔය අතරේ මේ වීඩියෝ එක දකින තවත් කෙනෙක් තමයි වත්සලා. වත්සලා සහ රුක්ෂානට මේක ගොඩක් හොඳ chance එකක් වෙයි. මොකද රෙහන්ගේ අම්මට සරණී කියන්නේ කවුද කියලා එයාලට පෙන්වන්න ක්‍රමයක් නැතුවනේ එයාලා හිටියේ. ඉතින් ඒ නිසා වත්සලා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකත් අරගෙන රෙහන්ගේ ගෙදරට යයි. ඉතින් මේ වීඩියෝ එකේ ඉන්නේ සරණි කියලා රෙහන්ගේ අම්මටයි නංගිටයි වත්සලා මේ වීඩියෝ එක පෙන්නයි. ඒ වගේම එයා මේ ගෙදරට ආපු දවසේ එයාට ගැහුවෙත් මෙන්න මේ සරණි තමයි කියලා වත්සලා රෙහන්ගේ අම්මට මතක් කරලා දෙයි. ඔයාලා දන්නවනේ රෙහන්ගේ අම්මගෙන රෙහන්ගේ අම්මා මේ වීඩියෝ එක පෙන්නලා රෙහන්ගෙන් අහයි මේ ඉන්නේ සරණි නේද කියලා. රෙහන් දැන් අම්මට කියලානේ තියෙන්නේ එයා ආපහු කසාදයක් බඳින්න තීරණය කළා තමයි තියෙන්නේ කියලා. ඉතින් මේක තවදුරටත් හංගගෙන ඉන්න එක තේරුමක් නැහැ කියලා රෙහන් තීරණය කරයි. ඒ නිසා ඔව් මේ ඉන්නේ සරණි තමයි මම යාළු වෙලා ඉන්න කෙනා කියලා රෙහන් අම්මට කියන්නත් ඉඩ තියෙනවා. රුක්ෂාන සහ වත්සලා ගහපු ප්ලෑන් එක නිසා රෙහන්ටයි සරණිටයි රෙහන්ගේ අම්මට ඇත්තම කියන්න මගක් පෑදුනා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා රුක්ෂානගේ වත්සලාගේ ප්ලෑන මේ පාරත් හරියන එකක් නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ.